කම්කෝලිතින ප්‍රධාන වගකීම තමයි ගමේ සිදුවන සාසිදීමට යන අපරාධ වගකීම තමයි මත්පුරු ජාවාරම් නීති විරෝධී මත්පැන් ඒ වලට අදාළ කරන තොරතුරු අපේ පොලිසිය සමග සංනිවේදනය කරලා ඒකට අවශ්‍ය කරන පියවර ගන්න එක. මොකද අපේ ගමේ ඉන්න අය මහජනාක්ෂ කම්පණයේ ඉන්න අය ඒ කියන්නේ ගමේ අය එයා දන්නවා කවුද කසිප්පු කරන්නේ කවුද ජාව මත්පුරු ජාවාරම් කරන්නේ කවුද ස්ත්‍රී දූෂිතව ඉන්න කවුද මංකොල්ලකාර කවුද කියන එක අනිවාර්යයෙන්ම ගමේ ඉන්න අය දන්නවා. ඉතින් ඒ තොරතුරු තමයි අපිට පොලිසියට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තමයි දැන් චෝදනාවක් තියෙනවා පොලිසියට හැම පොලිසියටම නෙමෙයි චෝදනාවක් තියෙනවා මත්පුරු ජාවාරම් කාර්යය වෙනත්නම් වෙනත් පාතාල ක්‍රියාකාරී සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දුන්නාම පොලිසිය සමහර අය ඒක නැවතවලා ඒ ජාවාරම් කර්මවල දීලා තමගේ ජීවිතයට තර්ජන ඇති කරනවා කියන ලොකු චෝදනාවක් තියෙනවා. ඉතින් ඒ චෝදනාව ඇත්ත උනන් නැතත් අද ඉඳන් එහෙම වෙන්නේ නැහැ. එහෙම වුණා නම් වෙනවනම් අපි කියනවා වෙනම අමාත්‍යාංශයෙන් තියෙනවා වෙනම විමර්ශන ඒකකයක් ඒ විමර්ශනයකින් බලලා ඒ වගේ පොලිසිය නිලධාරියන්ට ඉතාම දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා කියලා මේ අවස්ථාවේදී මා කියා සිටිනවා. නමුත් මේ හැම පොලිසියම නෙමෙයි අපේ ඉන්නවා 90ක් 95ක් ඉන්නවා කීර්තිමත් පොලිසිය නිලධාරියෙක් නිසා තමයි අද මෙතෙක් කල් මේ රටේ සාමය රැගුණේ. නමුත් මේ 105ක් 6ක් ඉන්න අපකීර්තියට පත් කරන ඒ වගේ පොලිසිය නිලධාරියන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒ අයට අපේ ක්‍රියාමාර්ගය ගන්න ඒක නිසා ඒ වගේ චෝදනා තිබෙනවා ඒ සියල්ලම චෝදනා අදීඳන් නිෂ්පභා නැත්නම් අහෝසි වුණා කියන එකත් මේ අවස්ථාවේදී මම කියා සිටිනවා. ඒක මේ තමයි හැම සිවිල් ආරක්ෂක කමිටුවටම අපි පොලිස් එක නිලධාරියෙක් පත් කරනවා. ඒ වගේම තමයි සිවිල් ආරක්ෂක බලකායේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් පත් කරනවා. ඒතකොට ඒ අය සමග ඍජුව සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සාමාන්‍යයෙන් තියෙනවා මේ මහජනතාව අතර යම් කිසි චකිතයක් තියෙනවා බොහෝ වෙලාවට පොලිසියට එන්න. හැම පොලිසියට මේ සමහර පොලිසියට ආවත් වැඩක් නැහැ කියන ඒ චෝදනාව අපිට අහින්ද ලැබෙනවා. නමුත් ඒ චෝදනාවත් වෙනුත් අපිට නිදහස් වෙන්න පුළුවන් මේ මහජන ආරක්ෂක කමිටුව සමග ඉතා සමීපව කටයුතු කළොත් ඒ සංනිවේදනයේ හිදස අපිට අත්වශයෙන්ම පුරවන්න පුළුවන්. ඒ නිසා මහජනතාව සහ ගමේ ඉන්න මහජනතාව සහ ගමේ තියෙන පොලිසිය සමග දැඩි සම්බන්ධතාවයක් ඇති කරලා ගත්ත පමණයි අපිට ගමේ තියෙන ඒ තියෙන අපරාධ සිදුවෙන එක හෝ සිදුවෙන්න යන නැත්නම් සිදුවෙච්ච අපරාධ පිළිබඳව තොරතුරු අපිට ලබා ගන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි අපරාධයක් සිදු වෙච්ච වහාම ඒ පිළිබඳ ඒ අපරාධ කරපු අල්ලන්න යම් කිසි දායකත්වයක් විශාල දායකත්වයක් මේ මහජන ආරක්ෂක කමිටුවලට දෙන්න පුළුවන්. ඉතින් නමුත් ඇත්ත වශයෙන්ම අපි ඇත්ත වශයෙන්ම මුතුන් අපි කරන්න ඕනේ අපේ මහජනතාව හැටියට අපේ තියෙන වගකීම තමයි අපරාධයක් කළාට පස්සේ අපරාධයක් සිදු වුණාට පස්සේ අපරාධකරුව අල්ලන්න ඕනේ ඒක ඇත්ත. නමුත් අපිට වගකීම තමයි අපි කොහොමද අපරාධ අඩු කරන්න කියන එක තමයි අපිට තියෙන විශේෂ අපේ වගකීම. අපරාධයක් වුණාට පස්සේ අපරාධකරුව කොහොමද බලනවා මෙතෙක් අල්ලලා තියෙනවා. නමුත් අපේ වගකීම වෙන්න ඕනේ අපරාධ අපි කොහොමද අඩු කරන්න කියන එක. අපරාධ වෙන්නේ බලපන්න කොහොමද අපේ රට ධර්මද්විතියක් කියලා අපි කියනවා. බුදුදහම මාසෙ තුන්වරක් වැඩි වෙයි. බුදුහාමුදුරන්ගේ පාපංශ ලැබූ ධර්මද්විතියක් තමයි අපේ රට. නමුත් මේ රටේ මොනතරම් අපරාධ සිද්ධ වෙනවද? ඉතින් මට හරිම කනගාටුයි. දැන් බුද්ධි තොරතුරු හැමදාම මගේ ළඟට එනවා. හැමදාම උදේ 6:00 වෙනකොට රටේ තියෙන බුද්ධි තොරතුරු දිනපතා එනවා. ඒක දැක්කම ඇත්ත වශයෙන්ම මට ඉතා විශාල කනගාටුවක් ඇති වෙනවා. ඇත්ත වශයෙන්ම අපේ රට ධර්මද්විතියක් කියලා කියනවා. අවුරුදු 10 12 ගෑනු ළමයි දූෂණය කරන අවුරුදු 50 60 මිනිස්සු හැමදාම මංකොල්ල කනවා. ගුණතරන් මාත ගෙවල් වලට පැනලා මංකොල්ල කනවා. එතකොට වෙනත් ක්‍රියාකාරකම් අපරාධ මිනී මරු සොරකම් මෙන්න මේව තමයි හැමදාම අපිට බුද්ධි තොරතුරුෙන් දකින්න ලැබෙන්නේ. අපේ රටේ අපි පැරණි කතාවක් තියෙනවා. මම මේක හැමතැනම කියනවා. මීට අවුරුදු 100කට 150කට ඉස්සෙල්ලා අපේ රටේ ලස්සන කාන්තාවකට අතේ නිල් මැණිකක් තියාගෙන පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවේ දක්වා නිරුපද්‍රිතව කිසිම වියක්සකක් නැතුව යන්න පුළුවන් වාතාවරණයක් තිබ්බයි කියලා අපි අහලා තියෙනවා. නිල් මැණිකේ කතාව කෙසේ වෙතත් මම හිතන්නේ ඒ වගේ ආරක්ෂාවක් අපේ කාන්තාවන්ට තිබ්බා එදා. මොකද අපේ ඕනම තැනක ඕන වෙලාවක යන්න පුළුවන් විදිහේ ඒ වගේ වාතාවරණයක් නැත්නම් ඒ වගේ සුරක්ෂිතභාවයක් අපේ මේ බෞද්ධ රටේ නැත්නම් ධර්මෝන් තිබ්බා.
දන්නවද අද වෙනකොට වයස්ක කාන්තාවකවත් තනින් යන්න බෑ වගේම තමයි අවුරුදු 10 12 ගෑන් දරුවෙක් අතලමක් වුණොත් එයාගේ වෙන අවදානමක් අපිට ඇත්තටම මනතරන් කියලා අපිට කියන්න පුළුවන් breaking dr. K.